තිබිය යුතුයි. මනුස්සයාගේ අත ඇකිරිලා තියෙනවයි කියලා අපි කියන්නේ මනුස්සයාට අතක් තිබෙන නිසා. අතක් තිබෙන නිසා තමයි මේක හැම වෙලේම මෙයාගේ අත මිරිකගෙන තමයි මෙයා ඉන්නේ. හැම වෙලේම මෙයා දත්මිටි කාගෙන ඉන්නේ. එහෙම කියන්නේ ඇයි අපි? එයාට දත් තියෙන නිසා තමයි දත්මිටි කනවයි කියලා අපි කියන්නේ. කෝපය පෙන්වන්න. දත්මිටි කනවයි කියන්නේ දත කාගෙන ඉන්නවයි කියලා නෙමෙයි. කෝපය පෙන්වන්න කියනවා වගේ අල්ලාහ් තාලාගේ අත ඇකිලලා තියෙනවා කියන්නේ ලෝභකම පෙන්වන්න තමයි මේගොල්ලන් පාවිච්චි කරන්නේ. නමුත් ඒ සඳහා උපමාවක් ඔවුන් යොදාගත්තේ අල්ලාහ්ට අතක් කියන අවයවයක් තිබෙන නිසා. යදුල්ලායි මගුලුලා. අල්ලාහ් තාලා උත්තර දෙන හැටි බලන්න. උල්ලත් අයිදීහිම්. නුඹලාගේ අත තමයි ඇකිලලා තියෙන්නේ. අල්ලාහ් තාලා රිටර්න් දෙනවා. හැම කුර්ආන් වැකියක්ම ඔයගොල්ලන් බලන්න. අල්ලාහ් තාලාට මොනවාරි දෙයක් කිව්වා නම් අල්ලාහ් තාලා රිටර්න් දෙයි. කවුන්ටර් ඒ වගේම වැකිවලි. අල්ලාට මොනවාරි දෙයක් ඇඟිලි දික් කරා නම් අල්ලාහ් තාලා රිටර්න් ඒ හා සමාන වචන වලින්ම අල්ලාහ් රිප්ලයි එක දෙනවා. මේ වගේ තැනක් තමයි මේක. උල්ලත් අයිදීහිම්. නුඹලාගේ අත් තමයි ඇකිලලා තියෙන්නේ. වලු එනෝ බිමා කාලු. ඔවුන් ප්‍රකාශ කරපු මේ ප්‍රකාශය නිසා ඔවුන්ට අල්ලාහ් තාලාගේ ශාපය අත් වුණා. බල් යදාහු මබ්සූතතාන්. නැහැ අල්ලාහ් තාලාගේ දෑත් අත් දෙකම විහිදිලා තමයි තිබෙන්නේ. අල්ලාහ් පවසනවා. මම මේ අත මිරිකගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මගේ ඇත් විහිදිලා තිබෙන්නේ. මගේ දෑත් විහිදිලා තිබෙන්නේ. මම ලෝභකම් කරන කෙනෙක් නෙමෙයි. මම ඕනෑම කෙනෙකුට මම වියදම් කරන කෙනෙක්. අල්ලාහ් තාලා ඒ නිසා පවසනවා යුන්ෆිකු කයිෆයෂා. අල්ලාහ් සිතන ආකාරයට වියදම් කරනවා. අල්ලාහ් සිතන ආකාරයට වියදම් කරන කෙනෙක්. අල්ලාහ් තාලා ලෝභ කෙනෙක් නෙමෙයි කියලා අල්ලාහ් පිළිතුරු දෙනවා. මෙතනදී අල්ලාහ් තාලා කොහොමද පිළිතුරු දෙන්නේ? මට කොයිද අත් තියෙන්නේ? කොයිද ඇකිලලා තියෙන්නේ? අත් තිබුණොත් නෑ ඇකිලෙන්නේ. එහෙම කියන්නේ නැතුව අල්ලාහ් රිප්ලයි එක කොහොමද දුන්නේ? මාගේ අත් දෙකම විහිදිලා තිබෙනවලු. බල් යදාවු මබ්සූතතාන්. මාගේ අත් දෙකම විහිදිලා තමයි තිබෙන්නේ. එතකොට ඒ රිප්ලයි කරපු ඒ වැකිය තුලින් අපිට පැහැදිලිව තේරෙනවා අල්ලාට අත් දෙකක් තිබෙනවායි කියලා. ඒ වගේම තවත් කුරාන් වැකියක සූරතුල් හදීද් 58 වන පරිච්ඡේදයේ 29 වන වැකිය අල්ලාහ් සඳහන් කරනවා වන්නල් ෆලල බියදිල්ලා. ගෞරවය ඒ වගේම විශිෂ්ටත්වය අල්ලාහ් තාලාගේ අතෙහි තිබෙන්නේ. අල්ලාහ් තාලා පවසනවා කම් කෙනෙක්ට ගෞරවයක් ලබා දිය යුතු නම් ඒ ගෞරවය ලබා දීමේ ඒ අයිතිය අල්ලාහ් තාලාගේ අතේ තිබෙන්නේ. විශිෂ්ටත්වයේ අල්ලාහ්ගේ අත සතුව තිබෙනවායි කියලා අල්ලාහ් තාලා පවසනවා. මෙතනත් උපමා රූපයෙන් තමයි කතා කරන්නේ. නමුත් උපමා රූපයට අල්ලාහ්ට අතක් තිබෙන නිසා තමයි උපමා රූපය එතන අල්ලාහ් තාලා අත කියලා යොදාගත්තේ. ඒ වගේම තවත් වෙනක සූරතුල් මුල්ක් වල සඳහන් වෙනවා තබාරකල්ලදී බියදිහිල් මුල්ක්. කවරකුගේ අත්වසම පාලනය තිබෙන්නේද? ඔහු භාග්‍යවන්ත කෙනෙක්. එතකොට අල්ලාහ්ගේ අතේ තමයි පාලනය තියෙනවයි කියලා එතනදී ඒ වැකිය සඳහන් වෙනවා. මෙතනත් උපමා රූපයෙන් තමයි කතා කරන්නේ. නමුත් අල්ලාහ්ට අතක් තිබෙන නිසා තමයි උපමා කරලා දැක්ුවේ. තවත් වෙනක ඒ කාලේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලෙදී රසූලුල්ලා ඉදිරිපිට ඇවිල්ලා බයියත් කරන්න ඕන. අපි බයියත් කරන්න අවශ්‍ය නැහැ. රසූලුල්ලා දැන් නැහනේ ජීවතුන් අතර. රසූලුල්ලා ජීවතුන් අතර ඉන්න කාලේදී රසූලුල්ලා ඉදිරිපිට ගිහිල්ලා ඉස්ලාමයේ වැළඳ ගත්තට පසුව රසූලුල්ලා ළඟට ගිහිල්ලා විශේෂයෙන් ප්‍රතිඥාවක් ලබා දෙන්න ඕන. කුර්ආනයේ නොයෙකුත් තැන්වල ඒ ගැන සඳහන් වෙනවා. දේව ප්‍රතිඥාව. ඒ ප්‍රතිඥාව දෙන්නේ මම නිසියාකාරව නමස්කාර කරනවා දෙවියන්ට. සකාතේ නිසියාකාරව ලබා දෙනවා. වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ වගේම දුරාචාරය කරන්නේ නැහැ. අල්ලාට ශිර්ක් කරන්නේ නැහැ. මේ වගේ යම් යම් කරුණු කියලා රසූලුල්ලාට ගිහිල්ලා මොනවද කරන්න ඕන? ප්‍රතිඥා දෙන්න ඕන. රසූලුල්ලා පිරිමින්ගෙන් ප්‍රතිඥා ගන්නකොට ඒ පිරිමින් රසූලුල්ලාගේ අත්වලට අත්මත කියලා තමයි ඒ ප්‍රතිඥාව ලබා දෙන්න ඕන. රසූලුල්ලාගේ අත්මත ඒ ප්‍රතිඥාව දෙන එක්කෙනාගේ අත තියන්න ඕන. කාන්තාවගෙනුත් රසූලුල්ලා ප්‍රතිඥා දත්තා. කාන්තාවගෙන් ප්‍රතිඥා ගන්නකොට රසූලුල්ලා මොනවද කරේ නැත්තේ? අත ඇල්ලුවේ නැහැ. කාන්තාවන්ට ඔගලම් ප්‍රතිඥාව දීලා යන්න කියලා කියයි. කාන්තාවන්ගෙන් ගත්ත මොනවද ප්‍රතිඥාව? ඔගලම් ප්‍රතිඥා දෙන්න නිකරුණේ හඬා වැළපෙන්නේ නැහැ කියලා. කාන්තාවන්ගේ ගත්ත ප්‍රතිඥාව නිකරුණේ හඬා වැළපෙන්නේ නැහැ. කාන්තාවන්ගේ වැඩේ මොකද්ද? හැම වෙලේම ටැප් එක අරින එකනේ. මොනාරි ප්‍රශ්නයක් වුණාම ටැප් එකට ලීක් වෙනවා හැම වෙලේම. කඳුළු වලින් තමයි හැම දෙයක්ම ඒගොල්ලන් සාර්ථක කරගන්න බලන්නේ. අඬලා වැළපිලා මොනවාරි ඒගොල්ලන්ගේ තරහා පෙන්නලා තමයි තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න බලන්නේ. මේ වගේ අල්ලාහ් තාලා කිව්වේ නැහැ. අල්ලාහ් තාලා රසූල්ලා ප්‍රතිඥාව ගත්තා. හඬා වැළපිලා කරදර කරන්නයි කියලා මට ප්‍රතිඥාවක් දෙන්න කියලා ප්‍රතිඥාවක් ගත්ත කාන්තාවන්ගේ අත ස්පර්ශ කරේ නැහැ. මේම ප්‍රතිඥා ගන්නකොට පිරිමීන්ගෙන් ප්‍රතිඥා ගන්නකොට අල්ලාහ් තාලා කුර්ආනයේ සූරතුල් ෆතහ්
ඇට අටවන පරිච්ඡේදයේ 10 වන වැකිය සඳහන් කරනවා ඉන්නල්ලදීන යුබායුනක ඉන්නමා යුබායුනල්ලා ඔබ වෙත පැමිණ සමාරූ ප්‍රතිඥා ගත්තා. ඔවුන් ප්‍රතිඥා ගත්තේ ඔබ ළඟ නොවේ, අල්ලා ළඟ තමයි ඔවුන් ප්‍රතිඥා aran තියෙන්නේ. හේතුව රසූල ළඟට ගිහිල්ලා මම වැරදි වැඩ කරන්නයි කියලා ප්‍රතිඥා දෙන්න අවශ්‍ය නැහැ. ඇයි? රසූලත් මිනිසෙක්නේ. රසූලත් හැඟීම් තියෙන කෙනෙක්. රසූලත් මනුස්ස වර්ගයෙන් කෙනෙක්. රසූලත් දෙවියන් විසින් නිර්මාණය කරපු කෙනෙක්. ඒ දෙවියන් විසින් නිර්මාණය කරපු කෙනෙක් ළඟට ගිහිල්ලා මම මිතින් පස්සේ හොඳට නම දෙනවා, හොඳට වැඩ කටයුතු කරනවා, හොර වැඩ කරන්නේ, ජරා වැඩ කරන්නේ කියලා ප්‍රතිඥා දෙන්න බෑ. අවශ්‍ය නැහැ. එහෙම දෙන්නත් බෑ. නමුත් අල්ලාහ් උතාලා කියනවා මා වෙනුවෙන් මාගේ දූතයානන් මාගේ නියෝජිතයානන් අල්ලාහ් වෙනුවෙන් නියෝජිතයෙක්ව පත් කරලා මා වෙනුවෙන් මාගේ නියෝජිතයාට ප්‍රතිඥා දෙන්න කියලා කිව්වා. ඒ නියෝජිතයාට ප්‍රතිඥා දෙනකොට අල්ලාහ් කියනවා ඉන්නමා යුබායිඋන අල්ලාහ්. ඔවුන් ප්‍රතිඥා දෙන්නේ අල්ලාහ් වෙත යදුල්ලායි ෆෞකායිදීහිම්. ඔවුන් ප්‍රතිඥා දෙන වෙට ඔවුන්ගේ අත්වලට ඉහලින් කාගේ අතද තියෙන්නේ? අල්ලාහ්ගේ අත පවතිනවා. අල්ලාහ් කියනවා ප්‍රතිඥාව කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔබ ප්‍රතිඥා දුන්නා නම් ඒ ප්‍රතිඥා දෙන අවස්ථාවේදී අල්ලාහ්ගේ අත ප්‍රතිඥා දෙන අයගේ අත්වලට ඉහලින් පීටලා තිබෙනවලු. ඒ කියන්නේ සූරතුල් ෆත් 48 නේ, 48 වන වැකියේ පරිච්ඡේදයේ 10 වන වැකිය. උඩ ඉතා පැහැදිලිව අල්ලාහ්ගේ අත ඒ ප්‍රතිඥා දෙන අයගේ අත්වලට ඉහලින් පීටලා තිනවයි කියලා අල්ලාහ් තාලා පවසන මෙතනදි අත කියන ඒ වැකිය සඳහන් වෙනවා. තවත් අදීසයක පරලෝවේදී නිරාවාසීන් කියලා යම් පිරිසක් තීන්දුව වෙනවා. මේ පිරිස නරකාලෝකයට තමයි යන්න යන්නේ. ඔහු නරකාදියට යන්න යනවා, අපායට යන්න යනවා කියලා තීරණය වෙනවා. තීරණය වුණාට පස්සේ එතනත් අග්ගාලා මොනවද කරන්නේ අපේ මිනිස්සු? සංගමයක් පීටව ගන්නවා. පරලෝවේදී මාස්ටර්වල ටග්ගාල සංවිධානයක් පීටව ගන්න. මොනවා සංවිධානේ? ඔක්කොම කතාබහ කරගන්නවා. අපි ටග්ගාල නබිවරුන් ළඟට යන් ගිහිල්ලා අපි වෙනුවෙන් මැදිහත් වෙලා කතා කරන්න ගියමු. නියෝජ ඒකටනේ සංවිධාන පීටව ගන්නෙ. තම තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නනේ. සංවිධානාත්මක වෙලා එතනත් ඇවිල්ලා සංවිධානයක් පීටව ගන්නවා. පීටවගෙන මුලින්ම යන්නේ කා ළඟටද? ආදම අලේ සලාම් ළඟට. එයා ළඟට ගිහිල්ලා කියයි යා ආදමු ආදම් තුමනි අන්ත අබුල් බසරි ඔබ තමයි මිනිසුන්ගේ පියා. එමනේ පියා ඛලකකල්ලාහු බියදිහි අල්ලා තමාගේ අත්වලින්ම ඔබව නිර්මාණය කරා. මිනිස්සු කියයිලු අල්ලා අපිව නිර්මාණය කරේ කොහොමද? අල්ලා අල්ලාගේ අතින්ද? නැහැ. අපිව අල්ලා නිර්මාණය කරේ ශුක්‍රාණුවකි, දිය බිඳුවකි අපිව නිර්මාණය කරේ. නමුත් ආදම අලේ සලාම්ව අල්ලාහ් තාලා සැබෑ ලෙසම අල්ලාහ් තාලා තමන්ගේ අත්වලින් නිර්මාණය කරා. ඒ නිසා තමයි මොහුන් කියන්නේ ඛලකකල්ලාහු බියදිහි අල්ලා තමාගේ අත්වලින්ම ඔබව නිර්මාණය කරා. ඒ නිසා ගිහිල්ලා මං ගැන පොඩ්ඩක් කතා කරන්න කියනකොට එයා මොනවද කියන්නේ? අනේ මන් ළඟ නම් එන්න එපා. මම ඇවිල්ලා තහනම් ගසේ ගෙඩි කාලා වැරදිකාරයෙක් බවට පත් වෙලා ඉන්නේ. මට නම් බෑ මැදිහත් වෙලා කතා කරන්න කියලා එයා කියයි. ඔගලන් යන්න වහාම මූසා ළඟට යන්න. මූසා අලේ ඉස්ලාම් ළඟට. මූසා අලේ ඉස්ලාම් මොනවද කියන්නේ? මට නම් බෑ. මම ඇවිල්ලා මර්ඩර් එකක් කරලා ඇවිල්ලා තියෙන්නේ. ලෝකයා ඝාතනයක් කරන්නේ මූසා අලේ ඉස්ලාම්. එයා මිනිස් ඝාතනයක් කරා. එයාගේ ඇවිල්ලා එයා ඇවිල්ලා බනු ඉස්රායෙල් කියන ඒ ගෝත්‍රයට අයත් කෙනෙක්. එයා ජීව ඇදුනේ වැටුනේ ෆිරවුන්ගේ මිසර වාසීන්ගේ දේශයේ තමයි ඔහු ඇදුනේ. මිසර වාසීන් ඇවිල්ලා බනු ඉස්රායෙල් කියන ජාතිකයන්ව වහල් භාවයට පත් කරගෙන සිටියා. එතකොට ෆිරවුන් හිටියේ ඒ මිසර වාසීන්ගේ රජවරයා වශයෙන්. ඒ ෆිරවුන්ගේ ගෙදර තමයි මූසා අලේ ඉස්ලාම් හැදිලා වැටුනේ. නමුත් ඔහුට තේරෙනවා තමන්ගේ කුලය බනු ඉස්රායෙල් කියන කුලය තමයි තමන්ගේ ජාතිය කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ එයාගේ ජාතිය අය මොනවාරි ප්‍රශ්නයක් එනකොට කවුරු හරි මිසර වාසියෙක් ඇවිල්ලා මෙගොල්ලන්ට මොනවාරි රණ්ඩු දබර වෙන්නව නම් ටග්ගල කාලකට දෙන්නේ මූසා අලේ ඉස්ලාම් ළඟට එන්නේ. එයා බනු ඉස්රායෙල් වුණත් එයාට ඒ දේශයේ කට්ටිය ළඟ එයාට ගෞරවයක් තිබුණා ෆිරවුන්ගේ මාලිගාවේ හැදිලා වැටුන නිසා. ටග්ගල කියලා මෙයාට ගිහු ගම මෙයා චණ්ඩියාවගේ ඇවිල්ලා බලා ගන්නම් කියලා එයා මැදිහත් වෙලා කතා කරනවා. මේ වගේ එයාගේ බනු ඉස්රායෙල් ජාතික කියලා එයාගෙන් උදව් පතනවා. මට එක්කෙනෙක් ගහන්න එනවා, ඔබතුමා ආරක්ෂා කරන්න ඕන කියලා. මෙයා මම ආරක්ෂා කරන්න කියලා ආපු එකට පාරක් දුන්නා. එක පාරකින්ම එයා අවුට් රන් අවුට් වෙලා යනවා. මෙයා හිතුව වෙන ගහපු පාරට මැරිලා යයි කියලා. මැරෙනට පස්සේ ඊළඟ දවසේ තවත් රණ්ඩුවක් ඇදගෙන ඇවිල්ලා මෙයාට ගියයි. මෙන්න මට තවත් සිද්ධියක් වුණා, මට උදව් කරන්න කියලා. මූසා අලේ ඉස්ලාම් එයාට බනි. මේ ඇවිල්ලා නබිවරයෙක් වෙන්න කලින් එයාට බනි. උඹේ වැඩේම මේ වගේ කරදරවල මාව පටලවන එක. මට නම් බෑ මේ අවස්ථාවේ උදව් කරන්න කියලා බැනලා ඊට පස්සේ ආයි උදව් කරන්න යයි.
එතකොට ඒ අර ගුටිකණ්ඩ එන එක්කෙන අනිත් පිරිස ඒගොල්ලන් කියයි මොනවද මූස හැම වෙලේම ඔවා මේ චණ්ඩියා වගේ ඇවිල්ලා අනිත් මිනිස්සු වෙනුවෙන් අපි ලංකතා මේ සියල්ලක්ම සූරා කසස් වල 28 වන පරිච්ඡේදයේ තියෙනවා ගිහලා බලන්න ගෙදර මොනවද හැම වෙලේම ඔවා මේ ඔයගොල්ලන්ගේ අර පිරිස වෙනුවෙන් කතා කරන් දෙන්නේ කියලා එයත් එක්ක කතා බහක් ඇදලා ඒක දුරදිගට යනකොට තවත් කෙනෙක් ඇවිල්ලා කියයි මූසා අලයිසලාම්ට මම ඔයාගේ යහපත පතනවා ඒ මිනිස්සු ඔක්කොම ඔයාට එරෙයිව ආයුධ රැස් කරගෙන සූදානම් වෙලා ඔයාව ඝාතනය කරන්න එනවා වහාම මෙතනින් පැනලා යන්න කියලා ඊට පස්සේ මූසා අලයිසලාම් මෙතනින් දුවලා පලායයි පලා යන්නේ කොතනද මදියන් කියන ඒ නුවරට පලා යනවා මේ වගේ එයාගේ අතින් ඝාතනයක් සිද්ධ වුණානේ ඒ ඝාතනය ගැන කියලා කියයි මගේ අතින් ඝාතනයක් වුණා අනේ දෙයියන්ගේ නාමෙන් මන් ළඟට නම් එන්න බෑ ඔයා ඊසා ළඟට යන්න ගියා ඊළ ආදම අලයිසලාම් තුමා ඉබ්‍රාහීම අලයිසලාම් තුමාට ළඟට යන්න ගියායි ඉබ්‍රාහීම අලයිසලාම් තුමා කියයි මොනවද මම දැනටමත් බොරු තුනක් කියලා දිනවා ලෝකේ ඒ බොරු තුන ගැන අල්ලා ප්‍රශ්න කරයිද කියලා මට දන්නේ නැහැ මොනවද බොරු තුන පිළිම කැඩුවා යා පිළිම කඩලා කිව්වා කුඩා ලොකු පිළිමට පමණක් එයා මොනවද කරේ ගිහිල්ලා ඒ උපකරණේ තියලා මේ පිළිම තමයි මේක කඩලා ඇත්තේ කියලා එයා බොරුවක් කිව්වා එයා තමයි කැඩුවේ ඊළඟට එයා තවත් බොරුවක් කිව්වා මොනවද එයාව කතා කරයි ඒගොල්ලන්ගේ රැස් ඒගොල්ලන්ගේ කෝවිල් වල ඒ වගේම ඒගොල්ලන්ගේ දේවස්ථාන වල උත්සවයක් පවත්වනකොට ඉබ්‍රාහීම ඔයත් අපිත් එක්ක එන්න කියලා කියනකොට එයා කියයි නෑ මට පොඩ්ඩක් සනීප නැහැ කියලා බොරුවක් කියයි අපිත් කියනෝනේ සමහරු මේ පල්ලිය ඇවිල්ලා සුබාන මවුලුත් කියන්න එනවා පොඩ්ඩක් එන්න කියනකොට පොඩ්ඩක් මේ ඇඟට පොඩ්ඩක් හොඳ නැහැ පස්සේ වතාවකට පස්සේ දවසක බලමු කියලා කියයි නැත්නම් අල්ලාගේ පාදයන් අල්ලාගේ මාර්ගයන් ජමාත්යන් කියලා කතා කරනකොට නෑ පොඩි වැඩක් තියෙනවා කියලා කියයි. නමුත් වැඩක් නෑ ඇත්තටම. කියන්න ඕන අපි ඇත්ත කියලා මේවට එන්න බෑ මේවා ආගම්වල නෑ ඉස්ලාම්වල මේවා උගන්වලා නෑ කියලා පැහැදිලිව අපි උත්තර දෙන්න ඕන. උත්තර දෙන්න නැතුව ඒ අවස්ථාවෙන් අපි මිදෙන්න අපි බොරු කියලා පැන ගන්න අවස්ථා තිබෙනවා. එතකොට මේ වගේ මූසා ඉබ්‍රාහීම අලයිසලාම් තුමාත් මට මම අසනීප තත්වයෙන් ඉන්නේ කියලා එයා ඉවත් වෙලා යයි. ඒ අලයිසලාම් ඒ අවස්ථාවයි ඊළඟ අවස්ථාව තමයි මෙයා කියයි තමන්ගේ භාර්යාවත් එක්ක යනකොට එක දුෂ්ට පාලකයෙක් ළඟට අහුවේ යා. අහු වුණාට පස්සේ මොනවද කියන්නේ මේ කවුද කියලා අහනකොට භාර්යාව මොනවද කියලා කියන්නේ යා? මගේ නංගි කියලා කියයි. ඇයි භාර්යාව කියලා කිව්වා නම් මාව මරලා දාලා භාර්යාව උස්සගෙන යයි. නංගි කියලා කිව්වොත් මාව මරණ එකක් නැහනේ. භාර්යාව වෙන වෙන කතාවකට හරි එයා එන්න පුළුවන් කියලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න නංගි කියලා කියනවා. ඊට පස්සේ ඒ භාර්යාව ගිහිල්ලා ඒ දුෂ්ට පාලකයා ඒ භාර්යාව වැරදි ආකාරයෙන් උපයෝගී කරගන්න බයයි බලන අවස්ථාවේදී අල්ලාහ් තාලා ඒ ශාපයක් ඒ දුෂ්ට පාලකයාට ලබා දීලා එයාව විනාශ කරලා දායි තුන් අවස්ථාවකදී එයාට එයා විනාශ වෙන්න විනාශ වෙලා යයි ඊට පස්සේ මම මින්පස්සේ මේ වගේ දෙයක් කරන්නයි කියනකොට එයාට නැවතත් සමාව දීලා එයාව ආරක්ෂා වෙනවා කියලා කතාවක් තිබෙනවා මේ කාරණා තුන කියලා මට නම් බෑ මූසා ළඟට යන්න ගියයි මූසා අලයිසලාම් කියයි මට නම් බෑ මම මර්ඩර් එකක් කරලා තියෙනවා ඊසා අලයිසලාම් ළඟට යන්න කියලා එයා කිසිම කාරණාවක් කියන්නේ මොහමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ළඟට යන්න කියලා කියයි රසූල්ලා සුජුද් වල වැටලා අල්ලාහ් තාල ළඟ ඒ අවස්ථාව ඉල්ලලා දෙයි කියලා අපි හදීස් වල බලනවා. මෙම හදීසේ ආදම අලයිසලාම් ගැන සඳහන් කරනකොට එයාගේ අත්වලින් නිර්මාණය කරයි කියලා සඳහන් වෙනවා. ඒ වගේ ආදම අලයිසලාම් තුමාටයි මූසා අලයිසලාම් තුමාටයි එක් මතභේදයක් බහින්බස් වීමක් ඇති වෙයි. ඒ බහින්බස් වීම මොකද්ද? මීරාජ් යන අවස්ථාවේදී. මීරාජ් යන අවස්ථාවේදී ආදම අලයිසලාම් තුමා එක් අහසකදී ආදම අලයිසලාම් තුමාව රසූල්ලා දකිනවා. ඒ වගේ නොයෙකුත් නබිවරුන්ව රසූල්ලා විවිධ අහස්තලවලදී දකිනවා. එක් අවස්ථාවකදී රසූල්ලා දකින දෙයක් තමයි මූසා අලයිසලාම් තුමයි ආදම අලයිසලාම් තුමයි බහින්බස් වෙනවා. මොනවද ඒ බහින්බස් වීම? මූසා අලයිසලාම් තුමා ආනවා ආදම අලයිසලාම් තුමාගෙන් ඔයා විතරක් ඒ තහනම් ගහේ ගෙඩි කෑවේ නැත්තම් අපි මේ ලෝකෙට එන්න ඕනේ නැනේ කියලා කියයි. එතකොට ආදම අලයිසලාම් කියයි ඔයා මා ළඟ මොනවා ගැනද කතා කරන්නේ? අන්ත ආදමුල්ලදී ඛලකකල්ලාහ් බියදිහි. එම අවස්ථාවේදී මූසා අලයිසලාම් කියයි ඔබ තමයි ආදම්. අල්ලාහ් තාලා ඔබව තමයි අත්වලින් නිර්මාණය කරේ. ඔබ නම් ඒ ගෙඩි කාලා තිබුණ නැත්තම් අපි මේ ලෝකයට එන්න අවශ්‍ය නැහැ කියලා කියයි. ඒ අවස්ථාවේදී ආදම අලයිසලාම් තුමා කියයි ඔයා කතා කරන්නේ මාව නිර්මාණය කරන්න අවුරුදු 50000කට කලින් අල්ලාහ් ලියපු දෙයක් ගැන. අල්ලාහ්ගේ දෛවය ගැන කතා කරන්නේ. ඒ දෛවය ලියලා තිබුණා මම ගෙඩි කන්න ඕන කියලා. මම මොනා කරන්නද කියලා එයා හයි. එතකොට රසූල්ලා කියනවා ෆහජ්ජ ආදම මූසා. අල්ලාහ් උත ආදම අලයිසලාම් තුමා මූසා අලයිසලාම් තුමාව ඒ විවාදයෙන් ජයගත්තා. ජයගත්තේ තාත්තා තමයි. තාත්තා ජයගත්තා විවාදයෙන්. එතකොට දෛවයක් ගැන ප්‍රශ්නයක් අහනකොට දෛවය ගැන පිළිතුරු දුන්නම මොනවත් කතා කරන්න බෑ ඊළඟට. එයාත් නබිවරයෙක්නේ.
ඇත්තනේ මම ඊළඟට මොනවා කතා කරන්නද අල්ලා ලියපු දෙන්නේ සිද්ධ වෙන්නේ කියලා එයා කටපියා ගත්තා කියලා එම හදීසෙත් මූසා අලයිහිස්සලාම්තුමා කියන්නේ අල්ලදී ඛලකකල්ලාහ් බියදිහි අල්ලාහ් ඔබව අත්වලින් නිර්මාණය කරලා තිබෙනවායි කියලා. එම හදීසය මුස්ලිම් වල 4795 වන හදීසේ වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම තවත් නොයෙකුත් කාරණා සඳහන් වෙනවා. අල්ලාහ් තාලාගේ අත් ගැන තව හදීස් වල සඳහන් වෙනවා. අල්ලාහ්ගේ ඇඟිලි ගැන තවත් හදීස් වල සඳහන් වෙනවා. අල්ලාහ්ගේ පාද ගැන තවත් හදීස් වල සඳහන් වෙනවා. අල්ලාහ්ගේ කෙණ්ඩය ගැන, කෙණ්ඩය දන්නවනේ, කෙණ්ඩය කියන්නේ ධන හිසත් වලලු කරත් අතර තියෙන ප්‍රදේශය, කකුලේ. අල්ලාහ්ගේ ඒ කෙණ්ඩය ගැන සඳහන් වෙනවා. අල්ලාහ්ගේ පාද ගැන සඳහන් වෙනවා. අල්ලාහ් තාලාගේ දකුණු පැත්ත ගැනයි වම් පැත්ත ගැනයි සඳහන් වෙනවා. මේ ගැන ඉන්ෂාඅල්ලාහ් අපි ලබන පන්තියේදී බලමු. මේ වගේ හැම දෙයකින්ම අපිට තහවුරු වෙන්නේ මොකද්ද? අල්ලාහ් තාලාට හැඩරුවක් තියෙනවා. ඒ හැඩරුව නිශ්චිත හැඩරුවක්. ඒ හැඩරුවට සමාන කිසිම හැඩරුවක් මේ ලෝකේ නැහැ. නමුත් ඒ ඇඩරුවේ පදනමක් තියෙනවා. මිනිස්සුකගේ ඇඩරුවට පදනමක් තියෙනවා වගේ අල්ලාහ්ගේ ඇඩරුවට තියෙනවා පදනමක්. ඒ කියන්නේ හිසක් තිබෙනවා, පාද තියෙනවා, අත් තිබෙනවා. නමුත් මේ වගේ අත් නොවේ, මේ වගේ පාද නොවේ, මේ වගේ හිස නොවේ. ඒ තේජසක් තිබෙන, බලයක් තිබෙන, ආලෝකයක් තිබෙන, ගෞරවයක් තිබෙන එක් හිසක්. එම මූණ බලනකොටත් අපිට ප්‍රීතියක්, වින්දනයක් දැනෙන තරමට ඉතාමත් අලංකාර දෙයක්. ඒ වගේ අල්ලාහ්ගේ මැවීම් වලින් වෙනස් වූත්, නමුත් අල්ලාහ්ගේ මැවීම් වල ආදම අලයිහිස්සලාම්තුමාගේ හැඩරුවට අනුව පිහිටුවා උත් හැඩරුවක් අල්ලාහ් තාලාට තිබෙනවායි කියලා අපි පැහැදිලිව අවබෝධ කරගත්තා. ඉන්ෂාඅල්ලාහ් ඊළඟ කොටස ලබන අවස්ථාවේදී අපි බලමු. වාඛිර දාවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. ප්‍රශ්න